වර්තමාන සමාජයේ මිනිස්සු ඉතාමත් ආවේගශීලී. ඇයි මෙහෙම වෙන්නේ? ස්වාමීන් වහන්ස. මේ සමාජයේ ස්වභාවය ඒකයි බුදුරජාණන් වහන්සේ කියනවනේ මේ සමාජයේ මේ ගමන් කරන්නේ මේ මුර්ග සංඥාව සකස් වෙන තැනට කියලා. මුර්ග සංඥාව කියන්නේ මිනිස්යා මුර්ගෙක් හැටියට තව මිනිස්සෙක්ව දකින්න. ඒක වැඩි කාලයක් නැහැ තව අවුරුදු 1500ක් යනකොට ওই මුර්ග සමාජයේ උපරිම තැනට ලෝකේ එනවා. මරා ගන්න එනකොටා ගන්න ලේ දකින්නමයි කැමති වෙන්නේ. ඒ නිසා මෙතෙන්ට තමයි මේ සමාජයේ ගමන් කරන්නේ. මේ බීජ අවස්ථාව තමයි අපි මේ දකින්නේ. ඒ බීජ අවස්ථාව. ඉතින් මේ සමාජය තුළ අපි දකින්නා වූ මේ සෑම ව්‍යසනයක් වුණෝනා අපි කාමයන් කෙරේ ඇති කර ගන්නා වූ තෘෂ්ණාවේ බලය ශක්තිය තමයි අපිට මේ පේන්නේ. බුදුරජාණන්සේ කියනවා කාමයේ ආස්වාදයක් තියෙනවා මහණෙනි කියලා. කාමයේ ආස්වාදයන් හයක් තියෙනවා කියනවා. ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානය ඇසේ ආස්වාදයයි කියනවා. කන නිසා සකස් වෙන්නා වූ සෝත විඥානය කනේ ආස්වාදයයි කියනවා. නාසය නිසා සකස් වෙන්නා වූ ගාන විඥානය නාසයේ ආස්වාදයයි කියනවා. දිව නිසා සකස් වෙන්නා වූ දිවා විඥානය දිවේ ආස්වාදයයි කියනවා. මනස නිසා සකස් වෙන්නා වූ මනෝ විඥානය මනසේ ආස්වාදයයි කියනවා. කය නිසා සකස් වෙන්නා වූ කාය විඥානය කයේ ආස්වාදයයි කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ කාමයේ ආස්වාදයක් තියෙනවා. මම කොතනකවත් කාමයේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. කාමයේ ආස්වාදයක් තියෙන නිසාමයි මේ මිනිස්යා මේ සත්වයා මේ සාමේ ආයතන ඉන්ද්‍රියන් පිනවන්න යන්නේ කියන. නමුත් මහණෙනි මේ කාමයේ ආස්වාදයේ කෙටි. මේ කාමයේ ආස්වාදයේ කෙටි. මේ කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා සත්වයා දීර්ඝ වූ ආදීනවයක් විඳිනවා. දීර්ඝ වූ ආදීනවයක් විඳිනවා. නමුත් ආස්වාදයේ කෙටි මේ මිනිස්යා මේ ආස්වාදයේ කෙටිභාවය දකින්නේ නැහැ. ආස්වාදයේ කෙටිභාවය නොදකින නිසාම ආස්වාදයේ කෙරේ තෘෂ්ණාවට බැඳිලා දීර්ඝ වාදීනමක් විඳිනවා. දැන් සමාජයේ මිනිස්සු බලන්න උදේ පාන්දර 4ට නැගිට්ට වෙලාවේ ඉඳන් හවස 6-7 වෙනකන් රැකී රක්ෂා කරනවා ව්‍යාපාර කරනවා කොයිසා දේවල් කරනවා. මොකක්ද මේ? කාමයේ ආස්වාදයේ නිසා විඳිනා වූ ආදීනවේ. දැන් ඔබ මේ රැකියාවක් කරලා මේ කරන්නේ කුමක් නිසාද? කාමයේ ආස්වාදයේ උදෙසා ඔබ විඳිනා වූ ආදීනවේ. දැන් අපි කාමයේ ආස්වාදයේ නිස්සරණය දැක්ක නිසා අපිට ඒ ආදීනවයන් නැහැ. එන මේ මනුස්ස ලෝකයේ තුල මේ මිනිස්සයා උදේ ඉඳන් රෑ වෙනකම් මේ දුක් විඳිනවා කියන්නේ මොකද්ද? කාමයේ ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. සමහරු මැද පෙරදිග රටවල් වලට යනවා, බටහිර රටවල් වලට යනවා, කාන්තාර දේශගුණේ අවු කාෂ්ඨකේ හීතලේ ගැහි ගැහි ජීවත් වෙනවා. මොකද්ද මේ? කාමයේ කෙටි ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. දැන් හිරගයක් ගන්න, හිරගයක් ඇතුලේ අවුරුද්දක් දුක් විඳිනා ඉන්නවා, අවුරුදු 5ක්, 10ක්, 15ක්, 20ක් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිනා. මොකද්ද මේ? කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. රිමන් සිරේ ගෙදරක් ගන්න, ඒක ඇතුලේ කොච්චර අවුරුදු ගණන් මිනිස්සු දුක් විඳිනවා. කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා විඳිනා වූ දීර්ඝ ආදීනවේ. රෝහලකට යන රෝහලේ ලෙඩ්ඩු දසදහස් ගාණක් ඉන්නවා. මොකද්ද මේ ලෙඩ්ඩු කියන්නේ? කෙටි කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ වූ ආදීනවේ. එහෙනම් නෝනා, අපි කියන්නා වූ මේ ව්‍යසනය කුමක්ද? අපි ලෝකේ දකින්නේ කාමයේ ආස්වාදයන් උදෙසා විඳිනා වූ ආදීනවේ. ඒතොරේ කාමයේ ආස්වාදයන් උදෙසා ඇයි මේසා ආදීනවයන් විඳින්නේ? ඒ කාමයේ ආස්වාදයේ තියෙනා වූ නිස්සරණයේගොල්ල දකින්නේ නැහැ. මේ ආස්වාදයේ තියෙන කෙටිභාවය දකින්නේ නැහැ. මේ ආස්වාදයේ මට අයිති දෙයක් නෙමෙයි කියලා දකින්නේ නැහැ. සිතට සිතුවිල්ලක් එනවා. ඒක ද්වේෂයක්. ද්වේෂයක් ආපු ගමන්ම මන්නයක් පොල්ලක් පිස්තෝලයක් අරන් ගිහිල්ලා අර මිනිස්සයව මරලා දාන. ඒ කෙටි සකස් වුණා වූ ආස්වාදය අපි ආස්වාදයක් හැටියට දැක්කේ නැහැ. ඒක අනිත්‍ය වූ දෙයක්, ඒක මට අයිති වූ දෙයක් කියලා දැක්කේ නැහැ. ඒ නිසා දීර්ඝ ආදීනවයක් අන්න එල්ලුම් ගස් යනවා, සිරඬුවා විදිනවා අප්‍රමාණ දුකට. එහෙනම් කාමයේ ආස්වාදයක් තියෙනවා නැහැ කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ නැහැ මහණෙනි. මේ කාමයේ ආස්වාදය කෙටි. මේ කෙටි වූ කාමයේ ආස්වාදයේ උදෙසා දීර්ඝ වූ ආදීනවයක් සත්‍යය විඳිනවා. කාමයේ ආස්වාදයේ කෙටිභාවය දකින්න කෙනා, කාමයේ ආදීනවේ දීර්ඝභාවය දකින්න කෙනා මේ ආස්වාදයක් ආදීනවයක් බැහැර කරලා කාමයේ නිස්සරණය සොයාගෙන යනවා කියලා දේශනා කරනවා. එහෙනම් සමාජයේ මේ විකෘතිභාවය කියන්නේ මොකද්ද? කාමයේ නිස්සරණයන් සොයාගෙන අයගේ ස්වභාවය අඩු. තේරෙනවද? මොකද ආස්වාදයටම වැඩි වෙලා ඉන්නේ. මොකද ඒ ආස්වාදයේ තුල ඒගොල්ලෝ බැඳෙන්නේ කුමක් නිසාද? ඒගොල්ලෝ ධර්මයේ තුල ශක්තිමත් වෙන්නේ නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය සහ ශ්‍රවණය කිරීමේ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුල අපිට මේ ස්වභාවය තේරුම් ගන්න. ඉතින් ওই ස්වභාවය තේරුම් ගන්න නැතුව ලෝකයේ ඇතිවෙනා වූ තත්වයන් ගැන අපි මැසිවිලි ලගල තේරුම නැහැ. ඕක මේ මුර්ග සංඥාවට යන මාර්ගයයි පේන්නේ. එහි බීජ අවස්ථාවයි මේ
සරසලා තියෙන්නේ. දක්ෂයා ඉතින් ධර්මානුකූලව මේක හඳුනා ගන්න ඕන. ධර්මානුකූලව හඳුනාගත්ත තැනදී එයා මේ රැල්ලට එකතු වෙන්නේ එයා උඩුගම් බලා යන කෙනෙක් වෙනවා. මේ රැල්ලෙන් බැහැරට යන කෙනෙක් වෙනවා. ඒ රැල්ලෙන් බැහැරට ගිය තැනදී නෝනා අපිට මේ ප්‍රශ්නේ විසඳුම නැත්තම් විසඳුමක් ලැබෙන්නේ නැහැ.